සද්ධාබද්ි සම්පන්නය පින්නත්න්නේ හැමම සූදානම් වෙලා ඉන්නේ ධර්මය ශ්‍රවණය කරන්නට අපි කලින්ම මතක් කරන්න යෙදුනා අපේ ජීවිතය ගැන අපේ මනසේ ක්‍රියාකාරයත්වයන් ගැන අපි දන්නේ නැතුව ඇ ීවත්වවෙන්නේ කියලා මේ දන්නේ නැතුව ජීවත්වෙන මනස පිළිබඳව අපි තේරුම්ගත්තහම අපිට පුළුවන්කම තියෙනවා හා අපිට අවශ්‍ය විදිහට මේ හදා ගණ්ඩ මොනවාහරි ක්‍රියාරිතයයක් තිය නම් ඒ ක්‍රියාකාරිත්්‍යයෙන් වැඩක් ගණ්ඩ නම් ඒ ක්‍රියාකාරරිත්වය ගැන දැනගෙන ඉන්ඩ ඕන ඒ ක්‍රියාකාරිතය ගැන ගැනගත් හම ඒ ක්‍රියාකාරිත්තයෙන් වැඩක් ගණඩ පුලන්කම තියෙනවා. ඒක නිසා අපි පොඩ්ඩක් අපි දිහා හැල්ල බලමු පොඩි ධර්මකරුණක් වුණත් ප්‍රශ්නයක් නැහ ඒ මගේ මානසික ක්‍රියාකාරීත්තය තුළ ක්‍රියාත්මක වෙන ආකාරය කොහොමද වෙන්නේ කියලා අත්දකඩ අපි හැබැලින් පුරදදුවෙන්ඩුවන. එහෙම තමයි ධර්මය අවබෝධ කරගන්න පුලුවන් වෙන්නේ නැත්තම් පොත්පත්තල තින කාරණ ගොඩා එකතු කරගත්ත හම ධර්ම අබෝධ වෙනවනම් හොද නැද්ද අපි මුළු ත්‍රිපිටකේ රන් කටපාන කරන්න පුලුවන් හැම නේද බලන්ට මේ බුද්ධ ශසනයේ තියන එක එක ඒ ඒ කාලේ බිහිවෙච්ච ස්වාමින්න් වහන්සේලා මේ ආදර්ශය අපට සපේ තින හැටි ඒවෙන් අප ටිකර ගණඩ ගොඩත් දෙවල්ති න. ආනන්ද හාමුදුරුවෝ කියලා ගැන ධර්ම බාණ්ඩාකාරික උත්තමයණන් වහන්සේ නේද සම්බුද්ධ පරිනිර්වාණය වෙන කොටත් ධර්ම සම්පූර්ණයම අරහතන් වහන්සේ නමක්වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ කියන්නේ දැන් ධර්ම බා්ඩාගාරි කලා මට්ටමට පත්වෙන්ට පුලුවන්ද එක අපි හොද තේරුම්ගණඩ ඕන කරණාවක් තියෙනවා අපිව තේරුම් ග්ඩයි අපි කර්ඩ ඕනද යම් ධර්මකරුණක් එකතු කරගත් අද ජීවිතයට ඒක මෙතන ක්‍රියාත්මකෙන මගේ තුළ ක්‍රියාත්මකෙන ආකාරය ගැන හැම්වලේම අපි විමසිලිමත්ෙන්ඩුවඕන මෙතන මේ වැඩේ වෙනවද මෙතන මේ වැඩේ වෙනවද කියලා එ එමසිලිමත් වනහම අපිට තේරෙනවා හොඳටම මේ මේ දෙසනා කරලා තියෙන්නේ මං ගැන මගේ ස්වභාවය ගැනනේ. මේක මොකද මේ දුක් ඇතිවෙන්නේ හදන්න පුළුවන්ගතකොට දුක් ඇති නොයන දිට හදන්න පුලුවන් මේක මොකද මේ හැම තනම දුවන්නේ. මගේ හිත මොකද මේ හැම්ම තැනම දුවන්නේ. එ දුවන්න ඇතිෙන්ඩ හදා කණ්ඩු පුළුවන්. ඇයි ඉක්්‍රියාකාරිත දන්න නිසා. ඉති අන්නක නිසා අපි මේ දේවල් ගැන ඉතා වවෘර්ත අදහසකට අන්්ඩෝනේ. ඉතා නිදහසේ මේ දේවල් ගෙන සාකච්ඡා කරන් නේ ඉගෙන ගන්න පොඩ්ඩි ධර්මකරුණා හරරි අපි මොකද කරන්න ඩෝනේ අපේ ජීවිතයට එකතු කරගන්න ඩෝනේ. දැ අපි හබාගෙන යන්නේ අපේ හිත හැමවෙලේමු හොයාගෙන යන්නේ මොනොවද. ඉවරක් නැතු හොයාගෙන යන්නේ සත්තුට දැන් ඔක්කොමල මේක දන්නවා. හරිද සතුට හොයාගෙන යන ආකාර අනුව අපිටම පුළුවන් තීරණයක් කරගඩ කොටස් හතරකට බෙදන්න පුළුවන්. මිනිසුන් සතුට හොයන ඒවා. හරි සාමාන්‍ය පුද්ගලයා. එකැන සාමාන්‍ය පෘතක් ජන විෂම වුණේ නැති පුද්ගලින්ම අපිට කියනවා ධර්මය තුළත්වය කියනවා ගේහ නිස්ත්‍රිත සෝමනස්්‍යය උපදවාගන්නවා කිය ඒක ඇනෙමනවද මේ ඇහැපිනවමින් කනපිනවමින් සය පිනවමින් එකන එහැකණ නාසය දිවසරීරයට කැමති දේවල් පෙන්වමින් අස්වමින් වින්ධනය කරවමින් ඇකණනාසය දිවසරීරය මනස පින දවල්ලොට අපි කැමති අරමුණු අරගෙන හිත සතුටු කරගන්නවා ඒ තමයි සාමාන්‍ය ගේහ නිස්ත්‍රිත සෝමනස්සය කියලක කියන්නේ ඒ ගැන පංචකාම සම්පත්තියෙන් ලබන සතුට දෙක අහිංසක සතුට ඒ සතුට හරි බයානකයි ඇහි බයනක එන්න ඒ සතුට ලබන කොට අපේ මනසේ ස්වභාවයක් තියෙනවා මොනොහරි දයකින් ඒ සතුට ලැබුත් ඒකෙෙන්ම නවත නවත හයනවා මේ පාවිච්චි කරන භාවිතා කරන ද්‍රව්‍ය තමා ප්‍රශ්නතින්. බාහිර රූප ශබ්ද ගන්දරස ස්පර්ෂ දම්ම කියලා තියෙනඒවා මේ අපිට ඕන ට තියාගණන්න පුලන් දෙවල් නේ ඒව එතගේ හැම්වෙලේම වෙනස් වෙන දෙවල් කාඩකොත් බෑ ඒවා අරගෙන අපිට මම මේ දේවල් මෙම හැමදාම තියාගන්නවා කියල තියාගණ්ඩ එතවට අපේ හිතට ප්‍රශ්න එනවා පසු කාලීනව ඒවා ගන්න දන්න නැතුව ඒට මුලාවුුණොත් මොකද වෙන්නේ ඒවා වෙනස් වෙනකොට අපි ලොකු දුකට පත්වෙනවා නුවති නිස්ස වවිදිර බල්ඩ වෙන ලිච් ජීත ගේ හිතේ හැටමයි සතුට මයි හොෝග න්නේ එනම් මගේ ජීවිතය සතුට හොයාගෙන යන්න මේ ජීවිතය. ඒ සතුට නිසාම දුකට පත්වෙන්ට පුළුවන්කම. නැති වඩෝනය කියලා අපිමොකද කණ්ඩුවේ ඒ ප්‍රතික්ෂේප කරන්න වෙනවා යම් ප්‍රමාණයකට හරි වෙනස් විකල්පයක් හොයන්න්න වෙනවා. සමහාර අයට ඔය කියන ගේහ නිස්ත්‍රිත සතුට නරක විදිර පාවිච්ි කරන ගටියයක් ඉන්නවා. හරි ඒක ඇවිල විෂම ආකාරයට සතුට ලබන ක්‍රමයක්. ඒක හරිම ගැට්ලුක් සහගල ත්වයක් ඒ තමයි දඩයන්ගරලා සතුට ලබන. ැයිත් ඇතම පවිච්චි කරන්න නතමයි පාවිච්චි කරන්නේ. ඉන්ද අන්තම පාවිච්චි කරන්නේ හැබැයි මොනුවද කරන්නේ. ප්‍රාණගාත කරලා සතුටරෙනවා දැගතින සමහරයම බඩගින්නටත් නෙවේ. මේ ව්‍යාපාරයකටත් නෙවේ. අර වැෑවකට ගිහිල්ලා බිලිපිත් අද්දාගනනිදලා මොකත කරන්නේ මාලුව එකකට හුල්ලා දංගලනවා දහාබල සතුරේනවා විශම සතුට කරූර සතුට. හරිද කාමේවර්දව හැසිරීමත් තේම එනම් ප්‍රාණගාත අදත්තාදාන සාමත්‍යාචාර බොරු කියලා අනිතෑරටටල සතුරනවා. කියේලන් කියලා අනිතය බිඳෝල සතුරයනවා පරස වචන කියලා න අනිත්තායට පරස වචන කියල සතුරනවා. එතකොට හිස් වචන කියලා සතුරෙන මේමට කියනවා මේම ගත්තුත්හ ඒ විෂම ලෝභය විෂම දේශයේ හෙතුරෙන තිෙන විෂම සතුට එක අර කලින්කි වගේ අහිංසක සතුට විසින්දුවක් අහලා එතකොට කැමතිරූපයක් දැකලයක හිස ක සතුරන් නමු ඒ සතර හිදත් මනිසුදුර පත්වෙන. තාමතරව තවත් සතුට වෙන ක්‍රමයක් තියෙනවා නරකම ක්‍රමයක් තියෙනවා. ඒ තමයි ඒ ගැන අපි හොඳට ඉතා හොඳර විග්‍රහ කරගන්න ඉදිරිරයේදත් ඒ සතුට වෙන ක්‍රමය තමයි මොකක්ද කෘතිමව සතුටක් ඇති කරගන්නේ කර ශරීර ශක්තිය ඇති කරගණන්නඩ අපි මොකද කරන්නේ සාමාන්‍යව මිනිස්සු නරක මිනිස්සුත් අ තරගවලට එහම ගිහාම හොදගන්න අවෂ්‍යධ පාවිච්චි කරලා මේ සරීරයට ලොකු ශක්තියක් උපදවාගෙන මොකද කර තහන් අවෂත පවිච්චි කල එකටිය තර ගොලින් ඉවත් වෙනවා ඒ පරීක්ෂා කළ බල්ලා. එනගේ අවෂධ ගත්තා මොද වෙන්නේ. කය කයේ ඒවිලාවට නැති ශක්තියක් එනවා ජවයක් කෙනවා ඒක මේ සරිරියටට රසායනික ද්‍රවය මගින් ලබාදන එක. දන්නවද. මොල ඒ නැත්තන් අපේ මේ ස්නාවිපද්ධතියට බලපෑම් කරලා. ඒකට පිටිං බලපෑම් කරලා යම් යම් රසායනක ද්‍රව ඒකට යවලා. ඒ පැත්තෙන් සතුටක් උපද්දවාගන්න ක්‍රමයක් මිනිසු පවිච්චි කරවා මොකක් දේ මොනුවයිද අන්නේ ඉන්න ඒ ද්‍රවවලට මොුව කියද කියන්නේ සුරාපානය සහ මද්‍රව්‍ය මේද වලින්න්න ප ස්නාපද උත්තේජන කල කෙන කෙලින් අපේ රූප කොට බලපයම් කලා අපි දන්නන සිතක් උපදන්ඩ විඥානපච්චා නාමරූපන් නාමරපපච්චා විඥානන් එහෙමන ඒ දෙක දෙපත්තට ප්‍රත්ව වෙනවා එතර විඤඥාය කියලා කියන්නේ සිතක්. තක් උප දින්න නමරප දෙකම හේතු වෙනවා. එතකට බදුරජාණන් වහන්සේ මේ ස්වභාවික සතුට උපදවාගන්න හැටි දේශනාර තියෙද්ද අපේ මිනිස්ු මක කර අ රූපකොට බලපෑම් කළ සතුටුපදවාගන්න ක්‍රම හදාගත්තා රසායනෙක ද්‍රව පාච්චි කරලා. එතකොට මොකද වෙන්නේ විද්‍යාත්ඥයත් සඳහන් කරනවා මේවාගේ වෙන්නේ රිජුවමඒක රසායනක ද්‍රවවය ඉපදිලා මේ ශ්නායකල්ට බලපෑමක් කරලා මොකද වෙන්නේ සතුරක්කුපද්ද වන. ඉතින් හොන්දයෙ ට ඉන්න දැ අරමට සතුටන්නේ ප්‍රශ්නයක් නෑ ඒ විදියට කරාට් පස් මොකද වෙන්නේ මේ ස්නාව පද්ධතියට කෙටි කාලයකින්. ඒ සතුට ප්‍රබලයි. හරිද වෛදරු සඳහකරන්න ඒ සතුට නොරෝගයක් කියලා. ඇබ්බැහිවීමක් කියලා ඕනම සතුටට ඇබ්බැහවෙනවා තමයි. අපේ හිතේ හැටි නමුත් මේක ප්‍රබලය එකක්හද මේ මද්‍රව හින්දමකද වෙන්නේ ලොකු සතුටක් පාට උපදින උපදදින්න රසානික සතුටක් ඇැතන් කෘතිම සතුටක්. ැටලුවක්තියනවා ගැටලූ තියෙන වෙන මොකක් වත්න ප පිනත්න්නේ සිද්ධ වෙන දේ දමයි ඉතාම ගෙටිකාලයකින් ඉතාම කට්කාලකින් ස්නාාව පද්දතිීයට හානි සිද්ධ වෙනවා. ඊට පස්සේ මොක දන්නවද වෙන්නේ අ අම්මගින් ලැබෙන ආදරයෙන් සතුරක් ලබ මක අහිංසක සතරක් ලබන ලබ නිසු ත්තගෙන් ලබෙන ආදරයෙන් සතුරක් ලබනවා ආදරේ කරනයගෙන් ලබෙන ආදරයෙන් සතුරක් ලබ රප ශබ්ද ගන්දරස ස්පර්ශ දන්නමවලින් අ විෂම විදිහර නෙවයි අර සාධාරනව ලබපු සතුට වක්වත් මෙට ලබන්ඩ බැරිගෙනවා. දැකලති නොද මද්‍රව ගන්න ටිටික හුද කලා වෙනවා. නේද. තමන්ගේ පැත්තෙන් තමන් මොකද කරන්නේ තමන්ගේ පැත්තෙන් ලබාගත හැකිවතියන මේ සාමාන්‍ය ජීතය ඉන්නගගේ ටිකටි ටිටිකඒ හැම දෙකින්ම විනෝධාන් සුලින් අයින්ගන ව තිබ විනධන් සුලින් ංද කලති ොද නද එලා අමුතු ෝකට යනවගේ ලි කියන්න එක එඇල්හෙමයින් වෙන්නේ අර එඒයාගේ ස්නාාව පද්ධති අර වෙනද . වෙනදා ලබාගත්ත සතුට බාගණ්ඩ බැරිතත්වට එනවා ඊළඟට තවත් එයා අමාරුවක වැටෙන මොකක්ද. යම් කිසි ප්‍රමාණයකන්නං අර ඉස්නාව ද්ද තිතුල කෘතිම සතුට ලාගන්නඩ පුලුවන්කම ැබ නේ දැන්වෙන්න මොකක්ද ඒ ප්‍රමාණයට දැම් වැැරිෙනවා ඉට පස්සේ අපි කියනේ දෝසක වැඩි කරන්ඩනවා කිය අන්නඒ ප්‍රමාණය වැඩි කරඩවා තව ප්‍රමාණය වැඩි කර්ඩෙනවා තවත් ප්‍රමාණය වැඩි කරන්ඩනවා ඒකත් එක් මේ අද තියට එන ැටලු හාකර තත්ත්වයන් නිසා ඇැ අපිට දන්නවනේ අපට මක් දැනන්නේම ස්නා ය හිදන්නේ නේද වෙන්නමකක්ද එයාට සරීරයේ සැබෑවට නැති දේවල් දැන ගාන්ටයනවා මකුලෝදුණු වගේ දැන පටන්ගන්නවා සහිරේ හරිද තව නොයකුත්තා කරම මේ මස් පිඩු හෙල්ලෙන්ට් පටන්ගන්නවා. ඉළඟට එයට ලොක්කූ පීඩ නැතිවෙනවා සතුරක් ඇති කරගන්නක දිහක් නැතිෙනවා අර මද්‍රවි හයාගන්නට බැරුණොත් අධික වේදන ඇතිවට පටන්ගන්නවා දරාගණඩ බැරිේ වයිවා මතකේ නැති වෙලා යන්ට පටන්ගන්නවා හැ විකෘතිවීම් සිද්ධ වෙනවා සාරීරික ආබාධ සිද්ධ වෙනවා. සරීරයේ වැැහැරෙන්ට පටන් ගන්නවා තැතැගු තුවාලා ඇතිවට පටන් ගන්නවා මේ වගේ මහා තව ගුඩාක් ජාතියෙන මේ ඔක්කෝම මෙන්න මේ කෘතිම සතුරක් විදිටගි හිලා සිද්ධ වෙන අතුරු ආබාධ. එක දැම ඔකද කරන්න අපි ගේ දැ රණ නක්තියන මනිස්සු සතුට හොයන්න හැබැයි. සතුරු හොයන්ඩ කියලා මේ කාරණා තුනයේදම ලොකු අමාරෝක වැටනෝ. ඇති පලේනිකාර විෘතිම තත්කට පත්වෙනවා කෘතිම සතුටට කියනක හොයා ගන්ඩ ගිය.ඇති මිනිස්ු මොකද කරන්නේ ඇත්තටම මෙතන වෙන්නේ පැහැදිලි අපි තේරුම් ගඩ කෙනෙකුට අසර වෙනකට හුඟක් වෙලාවට එක ඇන මේ සතුට හොයනේ වෙහස මහන්සය සහම මේ කටික්‍රම හොයන්ඩ ගිහිල්ලා සැබෑ ස්වභාවික ශක්තිය. බලන්ඩ තරගයකදදි ක්‍රීඩා තරගයකද බලන්නේ ස්වභාවික මේ කයකොච්චර ශක්තිමද්ද කියලා. නේද ඔලිම්පික් තරඟගකින් දිරනගෙනා මේ පුහුණු කරල තමයි දිනන්නේ. ඒවගේ ස්වභාවික උපදවා ගන්ඩ පුළුවන් අපූරු සතුටත් තියෙනවා. අන්න ඒ සතුට ගැන කාරණා හොයපු අයට ආය දුකක් ඇති නොවෙන සතුටක් උපදවා ගැනීම සඳහා කටයුතු කරඩ වෙනවා. හරිද අන්න ඒ කාරණාව තමයි දවාසනයෙන් පි ැබිලති එතකට මහනොමයගෙන් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා කරලා තියෙන පණවිඩය තුළ තියෙන්නේ දුග්ගැන කතාාවක් ද ස්තීර සතුටක් ගැන කතාවත් නමුත් සමාජයේ මිනිස්සු කතා කරන්නේ මේක සමාජගත වෙලා තියන්න මොකක් කියලද දුක්්ගැන කතා කරනවා කියලා නෑනෑ දුක් ඇති නොවෙන සතුටක් ගැන කතා කරනවා ති ඒක නිසා ේරුම්ගත යතුතියෙනවා මේ අපි මේ කරන්න හදන්නේ මේක හොයලා බන්න මට මට හරිියනද මේ වැඩේ. හරිද මාව මොකද වෙන්නේ අ අහිංසක සතුටකිලාපි කිව්වර ගේහ නිස්සේත සත්‍ර ගණ්ඩකු එදනත් ගැටලුව න සි වැැද්ද කරන්න ඇැතිව කෙනෙක් දීවත්ව ෙනවා. අම්ම මැරනෝද නැද්ද එය ගම්ම ැරෙන්න්නම නැද්ද. ඔන්න ප්‍රශ්නය තියනවතන සත් රන්න රගන් කරන්නන්නේ ෑම රද ඇතරන්න මොකුත් වැරද කරන්න උපරරිම් වසෙන් සාධරන ජීවිතයක් ගත කන්න ගේව තාත්තාග ියෝව අසනීපවීම් එකන මරණදුම් ප්‍රියංගෙන් වෙන්වීම අප්‍රියන්හායක්වම් මේ ඔක්කොම දුක්කස්කන්දයක හට ගැනීම එතන තියෙනවා එන බේරෙනෑ නේද එය බේරෙන්න එකම දේ ඊළංඟ බවයන් වල අපායන්න නැතිවෙනවා නමුත් බේරෙන්නේ නෑ එය දුකට ගොදුරුවෙනවා අන්න ඒ නිසා තමයි අපිට ඕන වෙන්නේ මේ උසස් සතුටක අවශ්‍යතාවය මොකක්ද මේ උසස් සතුට කියරක නැවත දු ඇති නොවෙන අනුම්මත රදා පවතින්නේ නැති බාහිර ලෝකේ මත රදා පවතින්න නැති අපේ ජිත්ත අ්‍යන්තරයෙන් උපදවාගණ්ඩ පුලුවන් සතුරත්ති නොන එකටකින උසස් සතුරක් කියලා අන්න එහෙමක් තමයි මේ බුද්ධසාසනය තුළ අපි හො ති දැගෙන කරන්්ඩෝන එක උපද්ධවාගණ්ඩෝන එකක් ඇතුලාන්තයෙන් උපද්ධවාගණ්ඩෝන එකක් එක දැනගෙන කර්ඩඕනයක් නොදැගෙන කර්ඩෝන දෙයක් මේ බුද්ධ වාසනය තුළටපි ඇවිල්ල මේ කරන්නේන්න එහෙම වැක්. පැහැදිලි කරන්නු මේකෙදී කිසිම විදිහකින් මාත්‍රයටපත් අර කතිම සතුට කියන එක නම් අ විෂම සතුටටත් ැරී භයනක එකක් ඇයි මේ ජීවිතය මේ මනුස්සය වේසයෙන් තිරසණෙක් වෙන එකක් එකේ ඇයි අරිස්නාාව පද්ධති අපට හම්බෙලාතියෙන මන සම්පූර්ණයම විකෘතිබවට පත්වෙන රූපකොටස විනාස් වෙනවා. නම රූප දෙක හේතුවෙලා අපිට උපදින විඤඥානයට මේ රූපකොටස විනාසවීම නිසා රූපකොටස බාලවීම නිසා තිරිසංගත තත්තකට පත්ව වෙන මේ මනුස්ස දැකලති නවද කොටාගන්න නද දැකල තියෙනවා නේද යාවේගාවට පස්සවේ මද්‍රාවේ ගන්න අය ම තමංග කපාගන්න. අනංග කපන වගේ හිල්ලා නේද තුවාල කරනවා හොඳ නරගත එරෙන්නේ. අනිත් මිනිස්සු බයවෙනන්න මදරේන දව ැ ච්ි තිරිසන් සතේ ගෝරරිල්ලෙ පැනවාගේ හරිරෙනගේඒ පවලිට්ියේ අන්තිමට ීරණය කරන මෙවා පුරුත්තාපන ඳරකර හිද අන්ඩෝන. දෙමවපියෝ ලමයිංග ිහිදාන හිතලම. ගිහින්දා ඇවිල කල්පනගරන්න ඉ න්තන් සැසීමෙන්ට පුළුවන් කියලා ඇයි මේ පාලනය කරන්න බවැරි දිරිරන් සතක් වෙෙලා. ඉතාම භයානකයි මාත්‍රයක්වත් මාත්‍රයක්වත් මද්‍රව්ව කියන ජාතිය ඉතාම භයානකයි ඒ කියන්නේ උසස් සතුටක් හොයන මිනිස්සු මේක හොයනකොට මොකක්ද මේකින් වෙන්නේ ඔය අරක්ගු කියල කියෙන ජාති මොක්ද වෙන්න කියලා හොයන් ද ගෙපා මං කියයන්න ඉතින් හොයමු. සැබෑ නිදහ හොයන්න අපේ න සතුරත් එක් අපි හම්පේ ොක්ද එත බද්ධර්මය තුළට එන නිදහස සොයන්ඩෝනය මනිිකන් මෙමහු අප පිනන්තයගේ නිදහස කියන එක. අපි සුරාපානය කරන්න හිතිච්ච කෙනෙක් නොකර ඉන්නකොට මේකාල අර්ථ දක්ව නිහසර බාධ කරනවා අයාගේ නිහසර බාධ කරන ය කරන්න බාගන් බා හැම කියන් දෙ යම නිදහසර බාධාව වනවා කියලා. එතකට බුදුරජාණන් වහන්සේ නිදහස කෙන කර නැද. බදු හාමුදුරු ලොකු දන් සංස්කෘති හඳල නෙ බුදුරජාන්ස දේශන කරප දිට එතකොට මේ ැතුල නිදහස කියනක නැද්ද හතකට හිතන්ඩ අද දවස ගිහිල්ලා සුරාපානය කරා දැකරන්ඩෝන කියලා හිතච්චකමන් අපි තක දැන්මේ අපේ බවල තුොදවියටත් කියවාන්නේ පුළුවන් තරම් ගිල්ලා මේ වකරන්ට කියලා අපේ ගැන්ලමට කියවනේ හරි එයාලගේ නිදහසට බාධ කරන්න එපා කියලා ඒගැන එහම ගොදුරක් දැන්තියෙන. ක යාලමකතක තචකමගේ හිලලා හිතුව නන්න අපි නිදහසේඉ අපි හිලම කරන්නඩුන්. නිදහස ලැබෙන වන්නනම් පින්නනත් මංකයන්නේ. අපි එක තුවෙලා ඔක්කොම ලැකතුල වැඩේරම. යම්. එක නිදහස ලැබ නම් නිදහසලබ නැ හට මේ ලන්නමන් හෙටි මත කරන්න අද මේ වැඩේ කර න හෙට හැන්ද වෙදදි තායඕන ොද නද්ද. ඊලන්දවසස් හැන්දවැදවනේ නොද නැද. ආයඕන නදනද ත දහස නවද නෑනෑ හිත නිදහස්සෙන්නේ නෑ. ඉතාමි දහසක් ලැබෙන ක්‍රමවේදයක් තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මය තුළින් අපිට උපාද්ධවා ගණ්ඩ පුළුවන් සතුට ඒ සතුට මහා අනර්ග සතුටක් මේ සතුට ආරම්භ වෙන්න කොහොමද කරුණාමෛත්‍රියෙන් යුක්තව කෙනෙක් මොකුද කරන්නේ තමන් ළඟ තියන දේවල් අනුන්ට දීල සතුට වන්න ක්‍රමයත් තියෙනවා සත්භාවයෙන් දීලා ධනය දීලා පින් දහම් කරලා බොහෝ පින්දහාම් කරලා පරිත්‍යයාගයන් කරලා වෙනය සතුට වෙනවා දැකළ සතුටවෙන අය ඉන්නවා. ඒ සතුට කාටවත් උදුර ගන්න පුලන් දැම් භාවනා එහෙම කරනකොට හිත මැලිවෙනකොට. අපි කියනවා අපේ ගුරුර අප කියලදිලා තියෙන විදියට. ඒ යෝගයාට කියනවා ඔයාකරපු ලොක්කුම පින්කටිකම අදක්කර ගණටික හරිද. කට ලාකොන කටරලා කියලා ර ට ගට කොක්කො මක්න න්නකමටහ න්තිකට පින්කම්මක්න පැත්ක තිලලා සිතේකග වෙලා දුන්නකමට හන වර්ධන වෙලා බලනකොට හරි සිත ප්‍රීතියට පත්වෙනවා සුවයට පත්තෙනවා. හරිද ඊළඟට බලන්ඩ කෙරෙස්සලට අර විෂම තත්තයටට පත්ච් ප්‍රාණගාත අදත්තාදාාන කාමිත්‍යාචාර ඉවැයින් සතුටුවෙච්ච අවස්ථාතිව වන ජවිතේ ඇ බොරු කියලා කියීලන් කියලා සතුරවෙච්චයි වතියෙනවනි සාමාන්‍ය ජීවිතේ තියෙන මදුරෙක් මලාල නත්ව කරන්නන්නේ මකද සතුටා ලබා ගැනීම. එතකුණට අන්න ඒ වගේ ඇතිවෙච්ච සතුට මොකද කරන්නේ ඒවයින් සම්පූර්ණය හිත ඉල්ලන ගතිය නැද කරගන්නර නිදහස ලැබෙනවා. නිදහස ලැබෙන්නේ කොහොමද අපේ හිත ක්‍රියාත්මොක වන ආකාර තුනක් තියෙනවා. කෙලෙස් ක්‍රියාත්මක වන ආකාර තුනක් තියෙනවා මේ මනසේ සවභාවය දැනගන්නහය දැනගණ්ඩ ඕන දේවල් මොකක්ද ආකාරතුන දැම් මේලාය තරහිදින්නේ මෙතනම ඉන්න පිරිස තරහෙනවෙ ඉන්න. ඊරිසිාවෙන්දින්නේ. කරෝධයෙන්දින්නේ වෛරෙන්දින්නේ මොකක්වත් නෑ. කෙලෙස් නෑ නේද මේ වෙලාවේ. නෑ නෑ ඇත්තටම නෑ. නේද. රහත් වෙලා වදද? මේවෙලාඇපිතුර කෙස් නෑ ඇත්තටම නෑ හොඳට හිත පහන්න වෙලා නේද බුද්ධ වන්දනවා සිද්ක ලබානා හාකා ඉන්න වෙලාේ එහ මේලා ඇත්තටම නෑහිත තියනන දැනොන. රහත්වෙලාවදද.රහතන් වහන්සේයි? වෙලාවේ මෙතන ඉඩ මේ පිරිසයි මගේ අතර වෙනස්කම මොකක්ද අපි කණ්ඩ එමයි රහතන් වහන්සේ නම තිෙනෙනස මොක්ද රහතන් වහන්සේට කෙලෙස් ඇතියෙන ස්වභාවයවත් නෑ අපිට මේ හිටියට මොකද හැංගිලා තියන ඒවාගේ හැගිලා කියලාකන්නේ ස්වභභාවය තියෙනවා බාහිර පරිසරය ආපු ගමන් උඩටනෝ එම් ඔන්න ඔය තත්ත්වට කියනවා ධර්මය මොකක් කියලද අනුසව කියලා හරද සැබෑ තක් මන්තුරින් අත්දකින්නට මම වෙලාවක් බොහෝම හොඳටරඉන්නවා හැබැයි මම ලොක්කු ප්‍රශ්නකින්වා තෙබරකඩයක් අතින් අරෙන හට මහට යනගෙන ඇවිස්සෙන දෙබරකූඩයක් අරගන යන කෙනෙක්ගේ මගේමිහිත. ඇයි මං යන්නපෑ මං ඉති මට තන ඉන්ද න ම රවම න් න ජීතයගව ගැ හැ කනයි හහි දිව සර යාග ොත කරන්ඩ යන්ඩ පැඇවිදින්ට පාරයන්ට පැතු බෑනීම වැඩටිරගන්න යනකොට මගගේ අවසරයක් නැතු මටකකිව පේවා. ඇනවා නේද එක එක ආග්‍රහණ රස ස්පාර්ෂ දැනනවා ඒවා හමුයි මොකද වෙන්න. අක මැතිේ වාපුගවා මොකද වෙන්නේ. මෙන්න තරහයනවා මෙන්න ඊරිසිාවේ නවා මෙන්න ක්‍රෝධයනෝ මෙන්න ගිජුකංගනවා මෙන්න කෑදරකංන්ගනවා මෙන්න මසුරුකංගෙනවා අහෙන ඒවා එන ගතිය මගේ මනසිති පිලා අන්නන්නේ ගතර කියෙන මොකක් කියලද. අනුස්සය කියලා. ත අනුසේ කියලා තිෙනෙලා තියෙනවනෙවේ ොක් වගේද මංකරග අටරම වගේ කියලා ටකරම වහිනකම් සද්්‍යනෑ හැබැ අපි දන්නවා ටකර මේ සද්ධය හෙන ස්වභභාවය තියෙනවා කියලා ටකරම මේ සද්්‍යය හෙන ස්වභාවය තියෙනව කියර දන්න අන්න ඒ ස්ොභාවය තියෙනකමකද වෙන්නේ අපි දන්න ඒ වගේ තමයි එම ස්වභාවය තියෙන ඒ එකතමයි අනුසය කියලා කියන්නේ අපේ හිතේ අකුසල් ඇතිවෙන ස්භාවය තියෙනවා. එහෙ මල්ලා කරදරේ පදුම වද මේ කරග නැහෙම මේ සරීරයරන් හෙ මේ යනකොට හිතමොකද වෙන්නේ කරදර කාරී තත්වක පත්වෙෙනවා. ඊළඟටය කරදරකාී තත්වකට පත්ව වනට පස්සෙ මකද වෙන්නේ ඒත් එක්ක ඇති වෙනවා ඒ තත්ත්යට පත්වුණ ම ක්‍රියාත්මක භාවයට යන්නේ නෑ අන්න ඒ තත්ත්යට නමුත් හිත නොසසුන්ගෙන තම ක්‍රාත්ම භව නන්න නොසුන්ග නොසුන් තත්ත පත්වන නව නා කර කියන්න පරිු්හ කියන තන්ටාක්ක මේ වචනතතු ට පා කර ගඩන තම තුින් හදාකි න්නන අපි මේයාද ගෙන ගන්න ම කලින් කිව් මේ වචනතුන ඉගෙන ගෙන මම මේ වෙලාවේ මං ඉන්න කොමදෙල හැම්වවෙේ සසිහෙන් වාසය කරන්න පුරදුුවෙන්්ඩ ුන තකම මේ උපකරණය මට යිති නැතිව තේරෙන්ට පටන් ගන්න මං මේ මටියට මට තරහයන ගතිය තියෙනවා එක අනුසේ වසයෙන් තියෙනවා අනුසේ තියෙනව නෙවේ. ටකර මේ සද්‍යය තියෙනව නෙවේ ඒ ස්වභභාවය තියෙනවා. මේ මේ දැනට මේක හැදිලා තියෙන විදිහට මේකට අර ආවොත් මුණු හරද දැන් ඉටරිරෙද්දක තියෙනව වතුර උරන් නැති ස්ොභාව වියලීනක රෙදිකෑල්ලක් සියර සියක් වියලිලා තියෙන වෙලාවක දැන් ට එදයි මේකදේ වතුර කොඩ්ඩක් වන්නෑ හැබැිදන්න ෙදිිකෑල්ලි වතුරණ ස්වභාවය තියෙනවා. අන්න වගේ මගේ හිතේ කෙ හටගන්න ස්භාවය තියෙන බාහිර පරිසයෙන් අරමුණු ආපු ගම බාහිරමුණ ක කියල නසේ අරුුණු ල්ලත් කියෙනෙ බාහිරමුණ කිෙ හරරි මනසක කියන ඉන්දයට බාහිරී ගැනේ තමයි අරමුණු. එතකොට දැන් කරුමේ තියන්නේෙ ඔය අරායඇවින්ට අන්ඩෝ නෙත් ද ර ක් ල නීමම දත්මි න්ඩ පැදකට. න ද මි ු නීමම සාල් ති න ඇ ද න්න තනියම නොසන්සුන් ලා ඉන්න. හරිද එන දෙවැනි පියවර තමයි පරිවු්ටාන අනුසය පරිු්ටාන එතකොට නොසන්සුම් වෙලා අපි කාටහරි ගහ හරි බැල්ල හරි ගෙදරෙනවා මොන හරි ප්‍රශ්නයක් වෙලා ගෙදරවිල් අම්මට තාත්තරමක විස්ත කරන්න කොද මම හොඳින් හිටිය මේ වැරද්ද කරන්න පටන් ගත්තා මට තරහ ගියා මම ඉවස ඉවසවා ඉවසවා යසවා අන්තිමට මගේ ඉවසීමේ සීමාව කලාි කතා කරන්න ඉවසීමේ සීමාව පැන්න කියරම ක්ද මේ සීමාව හරි ඒම වැදගත් දෙයක්. තා වැදගත්දය මේ කතාව බලන්ඩ සීමාවකගේමක අපි අදක් න දෙ ඒක ගැන ධර්මය මතුනින් අත්දක් හින්න කියරලා මොකක්ද මේ සීමාව කියලා කියන්නේ නොසන්සුන් හිත වචනයෙන් හරි ක්‍රියාවෙන් හරි මොකද වෙන්නේ ක්‍රියාත්මක භාවට යන අර ඇතුළෙන් ආපු සිතුවිල්ල ක්‍රියාත්මක භාවයට යන ගතිය ආපු ගමන් එතකොටත් ඒ කෙස් ධර්මය අචනය ක්‍රාත්මකයි ඒගැන ගහ ගහින්නවාටහරි බැබැෙන්න්න බැ බැනින්නකට තරහ නොද නැ බැන බැන ඉන්න වෙලාවේ ඇතුළේ තරහ තියන ගතිය. බැන බැන ඉන්න වෙලාව නතන් ගහගහ කාටහරි ගහනකොට ඇතුළේ තියෙන කෙලෙස්සර ගතිය ක්‍රියාත්මක භාවයට ඇවිල තිෙන්නේ එක. එරට පැල්ල තිෙන්නේ. හරිද අන්න ඒ ගතියට අපපු හාම ඒ කෙලෙසුල්ට කියකිනමනවා කියරද වියතික්‍රමණ කියලා. මේ වචන අමාරු තුනක්නවේමනොවද අනුසය පරියුට්ටහන වියතික්‍රමණ අම්මු අමු වේ අපේ ක්‍රියාකාරිත්තවය රහතන් වහන්සේ නොවන අපි තුළ මේ පියවරතුන හැම්ම නිමේෂයකම තියෙනවා. හරිද රහතන් වහන්සේ තුළ අනුසේ නෑ. අනුසය නෑ ඒහිඳ මකද වෙන්නේ. මේන් පාරි වඩිනනි උන්හන්සේ. නේද. වඩිනොකට හැට රූප පේනවා කණට සබ් දැහෙනවා අම් මවාදුන ගන්නවා තාත්තවන්ඳන ගන්නවා ආහාර රසයන් අඳනගන්නවා හරි අපුරු ජරිතයක් මෝක උත්වෙන්නේෑ හිත. හරිද. යේ ඉට රිෙද්ද වෙලාන වතුරුරන්නේ ඉට රිෙද්ද වතුරුරන්නේ න වතුර වැටෙන ඕන රම් වෙට උරන්නේ අන්න වගේ අපි කොහොමද උරාගන්ට බලාගෙන ඉන්නේ න දැන්වැට දැන්වැටේ එකට බලාගෙනත් තින්නවා ඉතින් අන්න ඒහෙම තත්වයක් තින්න තකොට දැන් අපිට තේරෙන්ෙන ඕන ොක්ද දැන් කරන්නේ මොකක්ද දැන් කරන්නේ හරි ඉස්සේ ලාම කරන්ඩ වෙන්නේ අපිට අනුසේ නැතිවෙන්න කොහොමද කියලා සාකච්චා කරණන්නඩ නවා ඉතා ගැටියෙන්. හරි අනුසේ නැති කරඩ මොකක්ද කර්ඩ නේ අනුස ැතිවන ොක්කම හරි. අනුසේ නැති කරන්ඩ කරඩ වෙන්නේ ඒ මෙන්න මෙහෙම එකක්. අව බෝධය විදර්ශනාව ඇත්ත දැනගැනීම ඇැත දැනගැනීමෙන් වෙන්න එක පාටම කැපිලම යනවා ආය එන්න ඇතිවන්ටම හැෙන මකට කියන්න අර පම්බගේ කතා ම නව කියන ධර්මයන කතාවක් එදත් අප කතාකර අදත් ඒකම කියන්න ලේසි හින්දා. හරි? මං පාරේනවා කටියෙන් මතක් කරන ම පාරේනවා කරුවලක අයිනකින් එනකොට එත නිටිය මනුසෙක්ම ලුවඩ ගනු. ඔොලුවට ගැහවාට පස්සේ මොකද කරන්නේ මට කරීට තරායනවා. මම මේ මෛත්‍රය වඩ වඩත් තින්නේ මම අකුසල් අයියට කරන්නේ යිති මේ නේ නිදහසේහිසක මට ඔලුවට ගැහවාගේ තරහයනවා. හරිද?

හරිට ග ලට ද හෙරි මිනිස් පුලටක්ත් නැහැ අත ැඩ් පමබෙක්න ගන්න එතොර මට තේරෙන මොකක්ද මං මෙතරින් එන වෙලාවේ හරියට මොකද වෙලා දෙන්නේ මේ පම්ඹයාගේ අත කැඩිලා මගේ උලු වැදල ඩින් ගාලා දැම්මං අනුවර තදට තිබ්බ තරහට මොකද වෙන්නේ. තදට තිබ්බ තරහට මොකද වෙන්නේ. ක්‍රමාණු කූලවාඩ වෙනවද ක්‍රමාණුකූල අඩුව නවද නැත්තම් කැපිලම යනවාද.ඒ සිද්ධියත් එක්ක තිබ දරහාය කවදාවක්වත් උපදින්නේෑ මොකද මට ප්‍රහාරය එල්ල කරේ පඹෙක් කියලා දැනගන්න පමය කියල දනගත්ව බුණ දැනගන්නේ ඒක පම්ඹයක් කරපු දෙයක් නෙවී කර දැනගන්න. හරිද ඒ පම්බයක් කරපු දෙ නෙවී කර දැනගන්නවා. හරිද කාරණා හොයන්ඩ විමසිටිමත්ව කාරණා හොයන්ඩ හර අපි කියන්නේ මේ මේගේ භාසාාවෙන් කියන්නකෝ හ ධර කියන්නේ මද කියන්න ඔට්ටවක් කල්ලා කියන්න කිය නේද ම අනිවාරෙන් කියන්න කියන්නේ මේ අනිවාරෙන් මේ රගන්න පුළුවන් කියලා කියන්න කියලා කියන්නේ මට වචනයක් නෑ හරිටාවයකට නේස මොක දන්න එහම ධර්මය තුළින් පින්වන්නේ අපි දැනගන්නවා මේ ලෝකෙම ඉන්නේ ඇවිදින්න පම්ඹයෝ කියලා. හරි ධර්ර පමය ඇතන හිට ඉන්න පමබේන්නේ අපි ඇවිදින පමයෝ කිය රෝබෝල වගේ නේද? කවදහරි දවසක එහෙම දැනගත්තුොත් මම් මේයගෙන හනෝ මිනිස්සු මොනවාකරත් මිනිස්සුත් එක තරහයයිද අන්න විදර්ශනාව තුළින් වෙන්නේ තරහා එන ස්වභභාවම නැතිවෙලාන හරිද විදර්ශනාව තුළින් වෙන්නේ තරහ එන ස්වභාවයම නැතිවෙලා නවා ඒක තමයි අපේ පරම බලාපොරොතු එක තමයි ඇත්ත ඒ ඇත්ත ගැන පොඩි සැකයක් ඇති ඒ අපි කතා කරමු කොම මේ තත්වට පත්වවෙන්නේ ගෙන එක කතා කරමුු. ඒකන්ද එතන ඉඩතියාගණඩ පොඩ්ඩක් අද දේශනාවන ඒකට නමුත් ඒක විම සන්ඩෝන ඒ කිව්ව පමණින් බේක දැන් න කුතුහලයක් ොම මේ කරගන්න කියරලා. අන්නේ කුතුහලේ තමයි යෝන කුතුහලේ නැතුව බෑ බුදුරජාන් වන්ේ දේශනා කර එන්නහම විමසන කෙනෙකුට තමයි මේක මෙහෙම කියනව නම් මේ හාමුදුරුවෝ මේ කරන ක්‍රමය කියන් ඕන. හරිද මේක කරන ක්‍රමය කියන්් ෝනෑ එක දික කතාවක්? ඒකට ඒක ඉස්සෙල්ලාම හ් ඕන හග්ඩ ඕන දැනගඩ් න තේරු ගඩු හි කම ති ලු. හරි ඒක්‍රම නෙවේ අද කතා කර යන්නේ හැබැයි ඒ ක්‍රමේ කතා කරණ්ඩ ඕන ඒ ක්‍රමේ කතා කරඩ ඕන රන් අපි විලාවල් ගන්නවා අරගෙන මේ මධ්‍යස්ථානයම සාමාන්‍යය හැම ඉරි දම මේ ක්‍රමේ කතා කරනති. හරි මේ මොහො මේ තින කෙටලා වෙනවෙේ හැබැයි ඕන දෙයක් යම් කෑමක් රසයි කියලා දැනගත්තුොත් නේද කන්නේ. ෙල්ලා දැ ගන්ඩ න එකඒ ැන ගඩ තයි මේ කියන්න ඔන්න දැම්ම කිය මෙහම්‍රමය තියන මේ ක්‍රමේ දැනගන්න වඩ මේ විදියටටයි එන්ඩ කියක් කියනවා ඒක තමයි මේ කියන්න. හරි දෙන දැන් එතන ඉඩක් තියෙනවා අපි තාජුට්ටක් හැටයන් මේ ක්‍රමේ දැනගන්්ඩ මේ ක්‍රමේ අත්දකින්ඩ බාධ කරනවා පොඩී ප්‍රශ්නයක් තියෙනවා දැ අපි අන්ඩන්න පම්බයහ යන්ඩ න්ඩනවන නේද පම්බයඔහොන්ඩ ඇන්ඩගහාම මට යන්ඩ බැරිකමක් ඇවිල්ලා තියෙනවා නම් ට හවෙ කවද කියල හොය අන් නකොට පම්බයා හම්බන්න ගියොත්නේ යන්ඩ බැරිකමක් ඇල්ලා තියෙනවා නම් පම්බයයාහම්බයිද එක්ක ගෙදර තුරල් හලදාලා එක් මහ තුවාල වෙලා නැත්තම් මට අසනීපයක් වෙලා ැගට ගණඩබෑ ඒවගේ අන්ඩ බැරි ප්‍රශ්න තියෙනවා නම් පම්බය කවදක්වත් දකිින්ට හම්බෙන්නේ අන්නේ වගේ අපිට යන්ඩ බැරි තත්ත්වයක් තියෙනවා ඒ තත්ම කක්දන්නව අර හිතේ තියෙන අර අනිත් කෙලෙස්තර්ම ඇතිවෙලා තියෙන අවස්ථා දෙක හිදා අපි කිවනේ ද අනුසේ නැතිකරඩ නං අනුසේ නැතිකරන්ඩට දැන්හ ලෑඇස්ති කරන්්ඩ දන්නේ මේකට අපේ ඇතුළටම ඇිල බලන්ඩ ඕන නමුත්ර පරිු්ටාන සහ වියතික්‍රමණ කියලා දෙකක්කට වගේ හිත පත්වෙන වනේ අන්න එතකොට තියන ඒ කෙලෙස්වල තියන ප්‍රබලතාවය නිසා අපේ හිත මෙහෙවලා අපේ ඇතුලාන්තේ මේ තිය තත්වය මොකද අනුන්ව පම්ඹයෙක් කියල තේරුම් ගන්න නම් අනුන්ව පබේක් කිය තරුම්ගණඩ නං ඒකන්නේ මේ මගින් එලිය ඉන්න අය කරන දෙයක් නෑ කර දේවල් තියනෙ කියල තේරුම් ගන්ඩ නං තමන්ගේ පැත්තිෙන් තන්ගමසා බලන්ඩෝන මකද අනු හොල බලඩිස්සල්ල මෙතන තියෙන ම්පේෙක තියනෙකුොහෙද මගේ පැත්තේ ඇ මේ මගේ අභ්‍යන්තරය හොල බලන්ඩ ඕනේ මගේ අභ්‍යන්තරය ඔහොල බලන්ඩ නං මං මොකද කර්ඩෝනෑ මගේ තුළට එබී බලන්ඩ ඕනෑ අරිද? සැබැවිම් පඹයගේ ක්‍රාකාරත්තවයක් වගේ ම කරනද දෙවල ඒ මෙතල යෙ කියෙලා තරුම්ගඩන ම නිරක්ෂණ කරන්නු කාවදදි ල්ල ම. ඒ තමයි ක්‍රමේ. මාව නිරීක්ෂණය කරගන්න මට බැරිෙන්ට හේතුවත් තියෙනවා මගේ හිත අරබාහිර රූප ශබ්දගන්දරස් ස් පර්ශමය මොකද දෙවෙලාදී නොසන්සුන් වනවා. හැම්ම වෙල එම නොසන්සුන්. හරිද අන්න ඒ නොසන්සුන්කම අයින් කරන්න වවා. එඒ සසුන්කමයි කරන්නේ කොහොම ්‍රාත්මක බාවට යන මටමටම මේක වර්ධනය වෙලාන අරගානවා බානීනවා කේලාං කියනවා එකක දේවල් හිස් වචන කියන එක බවා එනම් මොකද කරන්නේ ඔය අනිත් ක්‍රම දෙකට බෙත් කරන්න වෙනයි සෙල්ලා එතකොට අනිත් එක් කරගන්න පුළා කොහොම දර වි්‍යතිි ක්‍රම මට්ටමට යන එක නවත්තන්න. විති ක්‍රමණ මටමට යනෙක නවත්තන් අපේ මනසේ තියෙන ක්‍රාත්මක භාවට යනය එක නවත්තන්ඩ අපි කරන්නේ අපේ ඉවසීමේ සීමාව පැන්න හම කිව නේද ඕොක වෙන්නේ ඒ විසීම සම පනුර මුොද වෙන්න තව තවයයාගයක් ම අිස්ටාන කර ඉන්න ඉඩුම කාටවත් බයින්නේ කියලා අධිෂ්ටානයත් කඩෙනවා. ඒ විතරන්නේ වෙයි මම හිතා මම මම සිහයෙන් ඉන්න රනන්ත ජීවතෙන්ට ඕන කියලා එඒම හොඳද සිහෙෙන් සිහියත් නැතිවෙන. එනම් ඔය කියනේ සීමාව කැන ලාවේ සිහිය නැතිවෙන. මම වීරෙන්ඉන්න ඉන්ටක ම කව දක්වත්ම රද කරන්නය කියලා. වැරදත්ද කරන්න ඇ කියල හිතුල වැදිකිරල්ල නෙද. ඒකරෙන් විති ක්‍රමණ මට්ට අනකොට හෙකට එතැති මොකදෙන විර අඩු වෙලා අපේ. එනම් සිහියාඩු වෙලා වීරයාඩු වෙලා ඉවසීමඩු වෙලා අධිෂ්ටානයයාඩු වෙලා උපේක්ෂවාඩු වෙලා හිතේ තියන සියලු ශක්තිීන් මොකද වෙලා තින්. හොඳට මඩ වෙලා. නිසාමාන්‍ය ජීත ඉන්නකොට එතට තව මද්‍රව්‍යත්ගත්තවොත් කොමතිේද නේද සය නැති වෙන්න්නමි මත්‍රවය ගන්න සිය නැතිවෙන්ට මයිගන්න එතරට පිස්සු විකාර වගේ වෙන අන්තිමට එතර ධර්මය අබෝධ කරගන්නඩුව මද්‍රව්‍යත්ත කැනෙකුට හරි දැන්බලන්ට හෙනංමකත වෙන්නේ අපිට බුදුරජාණන් වන්සේ දේශනා කරනවා සිල් සමාදක් වඩ කියයා සමාදන් වන්නඩ කියර සමාදන් වෙනවා කියන මොකක්ද මං මේ කරන්නේ නෑ කර දැඩි අධිෂ්ඨානයක් ගණඩ කිය දැන් කරන්නේ නෑ කිය හිතාගෙනඉන්න කෙනෙකොට වෙනදට වැඩිය ටිකක් ප්‍රතිරෝධයක් හිතේ තියනොද නැද ඇයි අර දැන් අපි හගත්තනි කින් අරම කිවේ විෂම කියල තත්ත්යක් නෙද අපාය ගැන දන්නවා ඕ ගැනතාව හවෙලා බලන්නවා ප්‍රේත විෂය ගැන දන්නවා නිරය ගැන විචිමහන් අරකාදය ගැන දන්නවා ඒවා ගැන ප්‍රති්‍යක්ව දන්නේ නැති වඋත් ේරුම් ගණඩ පුළුවන් තිරිසල්ලෝක පේටම තිීනො එතකොට කෝකටත් කියලා පයතිනවා මේ බයයි අනිත්්‍යක තමයිතින් අනුන්ගෙනනි දහස නැති කරඩ ඔන්නන්නේෑනේ නේ. ඔය ප්‍රාණගාතාදිය හැම තැකදම වැද කනොට අනන්ගනි දහස නැති ප්‍රා ගතය තුන් ද ර දහස නැවන ම රද හතීම වත්නකට හරයක් කනක් බොරු කීමම කෙක රටනක් පසු වචන කන වත්න හි ක බ අනුන්ට ගිනි ගෙ දීලටමයි ඒ සතුරට ලබන්නේ එ මෙයා තීරණයක් කරන්තින මේ ම සාමාදම වමකි. ත්මි කාගය කරන් පටගන්න ත්මි කාගෙන මේ කරන්න පටන් ගන්නකුට පි නත්න මොකද වෙන්නේ නැවත කැඩෙනවා හැබැකද ඇත්තින. පීනට පුරුවෙන්ඩන් ගඟට ැස්සට පස්සෙ පීන ළමයි පුරදු ෙන්ඩවන දුවන්ට පුරදුවෙන්න්නක් දලළම පුරද් න්න වන රවස්සන්ට පුරදුුවෙන්ෙක්න බරවස් ලම පරතු ඩුන වසීම පුරදුෙනක් මොකක්ද කියන්න්න ඉස සමයි පුරදු ෙන්ඩවන ධදිස්්ාන ශක්තිය වර්ධය කරට වන කෙන ධිස්්ාන ළම පුරදුතු ෙන්ඩ් ර්ධනය කරන්නට ඕනක් එකෙන වීරියෙන් ගදලළම පුරතිතු වෙන්ඩඕන. හරිද එනම් සිල් රකින හැම වාරකම වෙනදා කැඩිච්ච සීලයක් දත්මිටි කාගෙන ආරක්ෂා කරන හැම වෙලාවකම අපේ හිතේ සිහිය වීර්ය ඉවසීම අධිෂ්ඨානය උපේක්ෂාව වැනි ගුණනාක මොකද වෙන්න. ටිකටික වර්ධනය වවා කියන මොකදේ වෙන්නේ. වියතික්‍රමණ සීමාව නැත්තන් අර ක්‍රියාත්මක භාවයට යන සීමාව වැඩී. ොඩක්ෙ වැටියුනත් තරයි ්‍රාත්ම පව යන්නහ කුගල් කේන්තිකාරගේ ලා කියන්නේ අඩු එම තියනක් කන එක ඒ සීමාවේ ලිමිට් එක පල්ලයා සහර කට්ටයනේ ලිමි් එක පල්ලයා ගොඩක් පල්ල යතොර මොකන්නේ පඩි වචනයක් ඇති අ පෙතර බයින ගහට පයිනවා මේ මද්‍රව ගත්ත කට්ටේ පමද ඒත්තමයි න හ අරක්ුවම් පි ලායින්නට මෙලෝදයක් ඉවසන්න බෑ ඒක ම පල් හට ලති ගොඩා පල් හටල තින්නන්නේ වෙලාවට ඒක අැ ගඩක් කරලාට කියන්නන්නේ මනස විකෘතියක් කරගන්න ඒ. හරිද සම්පූර්ණ ධර්මයෙන් අපි ලබාගන් තින වර්ධනය වෙනුට අනි පැතති අ එකක්ගේ මදරගෝලින් වෙන්නේ. හරි එනම් සීලය තුලින් වෙන්නමක දර සීම අවස්සනවා හරිද සීලේ සසි තුරින් වෙන්න තමන්ගේ ලිමිට් එක ක්‍රියාත්මක භාවයට යන සීමාව ඉහල තලයකට ඇදලදානෝ. හරි සමත භාවනාවකින් සමාධියකින් වෙන්න මොකක්ද නොසන්සුම් වෙන ගතිට්ටිකටක පරිුට්ට හන අඩුරන. වෙන දට තරහ ඇවිලල් නොසු වෙලා තයි ර සීලේ කැන්නකන්ට න්නේ දැමකද වෙන්න එතන අඩු කරනවා. ඇ ඒකතම අප චිත්ත ඒකාග තවයි පුරදුරන්න ආනාපාන සතිය තවත් මොකක් හරි භාවනාවක් අරගෙන අට්ටික සංඥාව විදර්ශනාවක් නොවන සමත භාවනාවක් හරි අරගෙන මොද කරන්නේ මේ අඩු කරන. දැන් ඒකන අපි ෙන වර්ධනය වෙමින් පවතින කෙනෙක් කෙලැයි වෙන තර නොසුම් වෙන්නන්නේ නොසන්සුම් වුණනා තර පැත්තෙන් තවතින්නේ උඩ එහ දැන් ්‍රාත්මක බාවයට යනවා ගොඩා කඩු වෙනවා එකත් එක්ක මොකද වෙන්නේ තවත් සිත ප්‍රමෝදයට පත්වෙනවා සිත ප්‍රදී ඇතිවෙනකොට ොද වෙන්න තවත් මේ කාග්‍ර භාවට පත්වන එකක චක්‍රයක් වගේ මේ අලස්සන චක්‍රයක් කරකෝ ගන්නවා තමන්ගේ තුළ මේ චක්‍රය කියන්න සීලයෙන් සමා සමාධය නිසා තව සීලේරැවා සීලේ නිසා තවත් සමාධී ඇති වෙනවා මේ විදියට මේක චක්‍රියව සිද්ධ වෙන ගොට අපට පුලුවන්කම ලැබෙනවා හිත එකඟ කරගඩ. හරිද ඒ එක කර ගන්න කොට ලොකූ විවේකයක් ඇතිවෙන හිතටයි මේ අර කරදර කර එකකි හොය හො හොො හිටිය හිත නෙම නේදේක හරිී වෙහෙසයින මිනිසුන්ට හරි මහන්සේ. හරිද සාමාන්‍ය ජීවිතයේ ඔයාර පුතක් ජනකිලක නරක නැති සාධාරණ අහිංසක සතුටක් හොයනායටත් හරිමහන්සේ ඇයි මේ රූප හො ොය පෙන්න්නඩෝ නෑ. සබ්ද නැවත නැවත අස්ස වන්ඩ න තම ආදර කරන නැතනව පෙන්න්න න පෙන්වු ත්ත ෙ ූද කර පත්වෙනවා. ඇ ඒ හරි කරදරක ආරී දත්වයක්. හ ඒඒ දුකවිඳවිඳ ඉන්න මේ හිත එක පාරට මොකද වෙන්නේ. ඒ මොකෝ තිල්ලන්නේ. ඉතා විසාල වේකයක් ඇති වෙන හිතට දැනවා ඒ විවේකය අත්ෙන් දිනකටඒ විවේකය නිසා මොකද වෙන්නේ දෝරේ ගලාගෙන නමුල් පතකින් ගන්න වතුර වගේ ඒ කියන්නේ දැනික ඕක ඕක චුටක්ත් දන වෙලාවක් මන් කියන්න. චූටි ලාව අප අත්තිඳරම ගේහ ස්ශ්‍රිත සතුරද. මට හොඳටම කෑදරකමක් ගිජුකමක් ඇති වෙලා කෑමක් හිදා. හරි තැන් නොසුන් ගාන්ට පරිු්ාන මට ගල්ලන්නේ. හරි මං මොකද කරන්නේ කොහෙන් හරරි මේකොයාගෙන කාගෙන කාගන යනවා ැ කාගෙන කාගෙන යනකොට මං මටම කියන දැන්නම් ඇති ඉතුරුත් වෙලා ඇඟ රච්චර ගිජු කෑ ඉතුරුලා දැන්ඒ කෑම තියදදිම මගේ හිත නොසන්සුන් නෑ නේද කෑම තියදදිම කණ්ඩෝනනි කිල අදහසන්නන කවුරට වුදිකම දෙටඩ අදහසමකද ඇති දැන් කොච්චර වෙලාවක් ඒ හැඟීමමතියනවාද අන්න පොඩි වෙලාට තෘක්චිමත වෙනවා නේද ඒ කෑම ජාති තියෙනවා නේද ඒ දිගටම තිබ්බු අයිල්ල නැත්තන් හිත . න්න පොඩ්ඩක් හිතාගන්න පුලොන් මේකෙන් ත්වක හොමද කියලා. හරි අන්නේ වගේ තෘප්තිමත් අත්යකට නවා තාව කාලිකවයකක්. හරිද කාලනෙමේයකෙන්නේ හිතේ තියන කෙලෙස් සන්සිඳදිල චිත්තේ කාගලතාවේ හිදමොඳ වෙන්නේ ෘප්තිමත් අත්වකටේ නවා. හරි අන්න ඒ අත්තදරකට හිත ලොකූකකට පත්නවා දැන් අපිට අපිත් ඔයි විවේකේ ලබන්නේ මේ කාම ලෝකයේ ආදරක න දැක්ම දක් ොට දැ ොදැ ඉද ඉද ද දක් මහොට. ඒ ත කාලින් දක් ඒ අසය කතාර පලන වචන හින්දම නැවදුකර පත්වෙනඒඒට ඒ කරය කකන ව මුත් මේක හෙමක්නේ මේකටිකන් වි්ක්පන ප්‍රහණය කියලා මේක මොකතු වෙන්න අර හිට ඉල්ලන ගතිය තාවකාලික සම්පූර්ණය සංසිදෙන. හරිට සල්ල කර්මය කරන්නට ලෑස්සේලා දංග මේ සරිරයේ දංඟලන හිද වයිද ර සීනතිකර හොදගලන්න ඒවගේ අපිත්මක කරේ දගල හිතාරගෙන සිහි නතික. ඒ කියැන්නේ බාහිර තියෙනක දේවල් හිදා දඟල දගල හිතාරගෙන මොහොම ඉන්නෝ. කියලා හිරිවටලා සිහිනැති කරවගේ දැන් අරමුණක තියාගණ්ඩ පුළුවන්. අන්න රිංගගත් හැකි පම්බය හො ඇන්ට න්. හරිද ඔන්නඔය සමාධිය තුළින් තමයි ප්‍රඥාව කියන ඇතිවෙන්න. හරිද සමාධය තුලින් තමයි ප්‍රඥාව කියන ඇතිවෙන්නේ. ඉතිං ඕෝක තමයි කතා ප්‍රඥාව කියලා ගන්න අපි අපිව දකිින්ඩ ුවන් විදර්ශනා නුවනක් ඇති වෙන්නේ ඔන්න විදිහට මේ ඒ නුවන අත්දකින්ඩ පුළුවන් වෙන්නේ. අපිට ඒ ගානට ආපුහම කියෙනවා අනිත්‍යය ගැනනම් අපි දකිින්ට යන්න මේ ඇතුළේ තියෙන මේ පංචුපාදානස්කන්දෙේ ඒ ගාන්ටවිල් අපි පංචුපාදානස්කන්දේ අනිත දකිනොට කියෙන නිච්ානු පසනා කිය. දුකානු පස්සනා කියන. අනත්තානු පස්සනා කියන. නිබ්බිධානු පසන අනු පස්සනා කියර කියන්නේ. අනිත්‍ය අනිතයක නිත්‍යය දකිින්ඩයනවා හැබයි ඒ පංචුපදානස්කන්තිකෙන් අපේ කුඩාමඒක පහ අපේ ක්‍රියාකාරිත්වයේ තියෙන කුඩාම ඒක තුලින් අපි මේකත් දකිනවා ඇති ගඩා මේකකේ බලන්ටපෑ නේද ගුඩා මේක අදගින්ට ප ඇතකොට ඒ ඇත්තේරේ ඒවයින් හැදිල තියනෙන ගොමත් තමයි දහ දෙනෙක් න්නවා හැම එක් නම නරකන දහදෙනනමඉතින් නරකයිතම ඒගේ මේ මෙතන මගේ ළඟ ක්‍රයාත්මකෙන සිරුද අනිත්‍ය දදුකයි නාත්මයි ලක්ෂ අවබෝධ කරගන්්ඩ මයි අර කාග්‍රතාවය ඕන වෙන්න. ඕක තමයි ක්‍රමේ. ඕක තමයි මන් දැනගෙන යන ක්‍රමේ. හරිද කවදහරි වෙන්්ඩ ඕනදේ. කවදරි කරග්ඩ වනදේ නැත්තම් අප එක තැනගැගෙනවා. එක දේ පෙන්න්න පෙන්න්න එක දේ අස්සවස්සව එක දේ විදනය කර කරඉන්නවා. හරිද එතකොට චර කාලයක් මේ කරද එක මදේ කොචර කාල ඇදකද කොචර පෙනල ඇද මේක දැනිච්ච හේසකාරී ජවිතය සුවදායග තත්වයට පත්කර ගණ්ඩ අපි මේ වගේ ක්‍රමවේදයක් පාචිකගනු මේක දැනගත්ත මිනිස්සුන්ට උසස් සතුට පිළිබඳව නැවත ඇති නෝන සතුට පිබඳව කැමැත්තක් ඇවෙනවා. මං අනුව ධර්මය ශ්‍රවණය කරපයට න පිරිසට කැමැත්තක් ඇති වුණද නත හැමදාම මේ පරිපුුව කකායින්න බෑ නේද කොච්චර වහන්සි ද. ඒහින්දා ඒකනමි ගවල්දුරල්දාල න්ඩ ෙනෙක හෙමනවේ හිතේ ඉස්තීර සතුටක් ඇතිකරගණ්ඩච්චර වෙනවාක් වන්නේ හම ම්ම කරන්න බෑ මේකෙදර ඉන්න ගමම්ම වැඩ කරන ගමම්ම මං මේ අත්ිින්ද ින්ඩෝන මේ සුවදාය තත්යෙන් ඉන්ඩෝනනි අ කම් ඇලිකම ගෙන යට කල්ලදාණ්ඩෝනේ හිත මහා ක්‍රාකාරී තත්ත්යකට පත්කර ගණ්ඩෝන පීඩිත නැතුව ස්භාවික ස්වභාවික උතුම් සතුටක් කිසිම කෘතිම දෙයක් නැත ස්වභාවක උතුම් සතුටක් විදින් ටන මම මානසික ශක්තිමත් කෙනෙක්. කිසිම දෙයක් මත රඳා පවතින්නේ නැති අධධිශක්තියක් තියෙන කෙනෙ එක අදි ගමුණ කියලාකයන්නේ. නහද ඇති ඒකින්ද මේ ජීවිතය අපිට මේක ලබන්ඩ බැරි අයනෙ වෙයි කාඩවතියන් මේ ජීතය මේක අත්්‍ය දිිට පැරදි යන්න වෙයි එහෙම එකක් දේශනාව නෑ මේක පුහුණු කර්ඩ තියන්නේ ක්‍රමවේදයයි කරන්න තියන්නේ ක්‍රමේ දය තුළ මේක පුහුණු කරන පුළුවන් මේකට අවශ්‍ය කරන පලවෙනි කාරණාවතමයි මෙන්න මේ ඇතිවෙච්ච කැමැත්ත හරිද ඒ කැමැත්ත ඇති වෙන්නම පින්වත්න්නේ ඔය විදිහට මේක දැනගත්ත හමමයි. හරිද ඒගත්තෙක් අපිට අපි තව දුරටත් මේ හධරනකට අපට අදහසක් කිෙන මොකක්ද මේ ක්‍රමේ හැරෙන්ඩ වෙන ක්‍රමයක් නම් මේ ලෝකයේ හිත සනසවා ගණ්ඩ නැත කියලා. ති හොයන්න පුුවන් හෝයනන අර මද්‍රව ගන්න ත සනෝගන්න බලන්නට යන්නන්නේේ පුද්දුම දුකක් විදි අන්නට ඇන්තකටලා නේද කෘතිමත්‍ර හොයන් කියල ංකුටෙලා බිඩියා ද දවන්නහ ගැන්ලමයිවා හරි ඒ මොකද නින් යන්න ඇතු හරිද ඒවා කරන්ට කියලලා ස්නාපද්ධ තිර හනි වෙලා හරිද නිින්ද යන්න ට පස්සේ පුදදුම දුක් විද හෙන එතන රදගෙන සම සත්‍රහ අන්ගේ කට්ිය ුට්ිකාලා නද තවයික ඒගේ කරලා හිරේ විලංගගේ වැටිලා ොකන් කරලා ඒවෙල අන්නරේ දුක්වෙදිනවා. ඊකට දර සාාර අහිංස කතර බඩට ගටයත් රන ොල්ට ුදුරවෙලා අම්ම මරල්ලා තාත් මල්ල අනර ලාපතිය තින්න. යෙතුර වන්න විසඳක්නන. නද විසඳ මාත්‍රයක් වත්න අපට එනම්න්න මේක තුල විසඳම ඇහන කොට අපිට උපදින ඒ ජීවිත හරන්න ජ න අද න මේක්‍ර විතරයි මේකර මානසික. පුහුවක් ලැබීම ගෙවල් දරල්ල දුවන්ට පුළුවන් දුවත්කම ුත්නෑ. නේද පුළුවන් අය එහම පුළුවන් හැකියාවක් තියෙනවනන් එකට පිනක් තියෙනවන එ සසර පුරද්ධත් තියෙනවනම් පැවිද්ධ බොහෝමගේ මේ වැඩටරි නමු එම බෑකිල අතරන්න බෑන දැ සමහල්ට න ටම පැවිදරයන්න පුලන්ත් ඇන එනම් අ මොකද කරන්න ඕන එ මේ වැඩි මෙිතරිද කරන්න ඕෝනේ හරි මං කරනවා කියලා මොගකගරන වැඩි පටන්ගන්නට ගඩ අශ කරන ඔන්නන්නේ ඇතිවචැත්. හරි මෙන්න ති වෙච්ච කැමැත් එක් මොද කරන්නේ මේ කැමැත්ත ඇති වනා දැන්ගඉතින් දැන් දැන් මේටක ඇවුණට පස්සේ තේරෙනවා වෙන ක්‍රමයයක් නෑකිර දැනවා වතුදුරටත් මංකර මග හැරිය තැනත්තිනවා. අර පම්ඹ කතාව නේද. ඉතනත් හොයනවා නිකං ඉඩපා. හොයන්ඩ කුතුහලෙන් හොයන්ට එම හොයගෙන් හොයාගෙන හොයගෙන නකොට තවත් මේක පිරිසිදුව පේනවා යන්ඩ පුළුවන් කියලා. අන්නේ පිරිසිදුව පෙවුණ හම අදහසක් කියෙනව තමන්ගේ හිතරමොක්ද. අ අසරන නෑ ඇයි. මට ක්‍රමයක් කම්වෙලා ඒ ක්‍රමේට කියන මොකක් කියලබ. හිතේ කෙලෙස් නැති කරන ක්‍රමය. හිතේ කෙලෙස් අයින් කරන ක්‍රමවේදය ඒකට කියන මොකක් කියලද. ධර්මය කියලා. එනම් ඇතුළහන්ට අදහසක්්‍ය නොකක්ද. දම්මන් සරණං ගච්චාමී කියලා. හරිද ඒක එන්නේ හැදෑරූොත් විතරයි. ඊට මෙහාපැත්ති තියෙන ඔය සද්ධාව අමූලික සද්ධාව කියලා කිය එකට. හතන මලික සදාව අප නිකක් මතක තියාගන්නක මුූලි බරකිල හම කියීමක නිකක්. හරිද ඒ සද්ධාව ඉපදුනාට පස්සේ බුද්ධ පූජාවක්තියන් ක කියලා යන වෙනද වගේ නික අර බරුද්ද වගේ. ගියාට පස්සේ දැනනවා බුදුරජාණන් වහන්සේගන්නේ මේ ධර්මය ලැබුණේ බදුරජාන් වහන්සේගේ සරණ කියලා අන්න ශ්‍රද්ධාව ඇතිකෙනවා. හරිද ඒකත් එක් මේ ධර්මය තුළ කරුණු කාරණාතේ රුන් අරගෙන අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වානය දන් මේ මොහොත දක්වා මට මේ ධර්මය අරගෙනට පාලමක් වුණේ කවුද මහා සංගරත්න ඉතින් අන්න සංගරත්නය කර සද්ධාව ඇතිවෙනවා. එන්නේ විදිර තමයි සරනාාගමන සිද් වෙන්නේ ඒ සරනාාගම සිදෙන් සහව ගුණ දැන ලනවද ඉති පි සෝ භගවාරහ සම්මා සබුද්ධෝ විජ්‍යාචාන්න සම්පන්න සුගතෝ ලෝක විූ ඒ විදිහට ස්වාක්කාතෝ භගවතා දම්ම සන්දිිට්ටිකෝ වකාලිකෝ ඒ විදිහට සුපටිපන්නෝ භගවතුහෝ සාවක සංගෝ ජපටිපන්නෝ භගවතතු මේ විද තමයි ශ්‍රද්ාව ඇතින මේ කරුණු ක්කෝම ැගෙන ඇතුලාන්තය පිරිලා ඒ පැත්තර නැුර වෙච්චඒ පැත්ට ගැඹුරු හැඟීමක් ඇතිවෙන ඇතිවෙලා මේ ගවේෂය කරන්නේ අනවස්්‍රදධාව බජ කියලා ගැන්නේ එකයි. ඒකෙන් තමයි අපි තල්ලු වෙලා යන්නේ අධික් කැමැත්තක් එක්ක. ඉතින් අවසාන වසෙන් කියන්න තියන. දේශනා වැැවුවට පස්සේ. ලොකු හැඟීමක්කාවද නැද මේ කරන්නඩ නො නැ නේද කොච්චර ලද ද පැය භාගයක් විනාට හරරිස් පාහත්ත කායයක් ඇතුරල ධර්මය තේරුම්ගණ්ඩන අබෝධ කරන්නුවන විඳදුම කොයා ගන්ඩන කියෙන ත්ට හිත පත්ුණ නද. පපුඩිකාලෙකින් පුළුවන් එම් හිතේ තත්වර පත් කරන්න. ඒතත්තේ පත්තෙන්ට හේතුන ධර්ම ශ්‍රවනයකිරීම දැන් නවත නැවත නැවත නවත මේක දවසකට එකක ්‍රරක්ෂ්‍රණය කරන මේ වැඩ හරියවා. දෙමනිසරයේ ඔච්චර වෙලා යයිද නෑ තුන්ගනිසර ආහිනං ශ්‍රවණය කරපු ධර්මය ධහරණය කර ගඩ ඕන. නැවතවර ත්‍රවණය කරන්ඩ අන්නර දරු න ජයව නාලිකාවේ මේ ප්‍රචර කරට කොසු දාහනක කරගෙන තිෙනවා යි ඩත් ්‍රවනය කරනු නැවත ඒ ්‍රණය කරනවා ඊ පස ්‍රවණය කර්ඩ නෑඇයි ක ේව අනසේකයන මකද පරිු්හන කියන්න මොක්ද නිදහස කියන්න මකදව ධරන වෙනවා ධහරය වනාට පස්ස මොකද වෙන්නේ. අවස්ථාවක් ගන්නවා නැවත නැවත මිනෙහි කරන්න. මේක නැවත නැවත මෙිනිහි කරනයිට පසේ ඒ නැවත නවත නවත නැවත දෛනිකව ිහිිකරමද වෙන්නේ ඒර කියෙන දම්මානුස්සතියක් කියෙන. හරි නැවත නැවත මේනිකරනටර කැත්ත උඩින්ම දයාගන්න පුළුව ඒ කමැත්තත් එක් කරන සටන තමයි අපි. වෙන දවල්ලොට තියන කැත්තට වැඩිය මේ කැත්තකොම තියාගණ්ඩොන්. ඉහලින්ම තියෙන විදිට මෙහිකර මෙහිකර මෙිහිකර තියාගණ්ඩෝන. වැඩියම කැමති දේ තමයි ජීවිත වෙන්නේ. ඒකට ඒ කැත්ත විසිරෙන්ට දෙෙන් නැතු තියාග්ඩෝනේ ඒ සඳහා අපි ඉදිරියේදී කරණ්ඩෝන ක්‍රම වෙත පාච්ච කරමමු ඒ නැවත නැවත මෙහික කර මෙහිකර මේ කැත්ත උඩින් තියාගත්ත්මක වෙන්නේ අපි මේක තුළම ඉන්නවා මේ ගැන ඒක විශාල රහසක්. ෝධත්වයන් වහන්සේට බෝධි සම්භාරය පුරණ කාලදිම ඇති වෙන කැත්තක් බුදුරජාන් වහන්ේ දේශනා කරන්නේ මට කැමැත්ත ඇති වුණ බද්ධත්වයටට පත්වන නිවන්දකිින් ඕන කියලා මං මකද කරේ ඒ කැමැත්ත රැකගත්තා කියලා යතාපූරයේ තතාපච්චා යතතාපච්ා තතාපූරේ යතා අදිවා තතාරත්තින් යතාරත්තින් තතාදිවා දවල් යම් සේද හැන්දෑඇත් ඒක දිරතිය ද රැගත් ඇදැරයම්ේද දවාලත් තිය විදිද රග අත පරයම් සේද පසුවත් ඒ කැමැත්ත අඩුවෙන්ට දෙන්න ඇැතු රැකගත්තා කියලා. ඉතින් කරන්ඩුවන ක්‍රමයක් පැහදිලි. හරි එනම් අපේ ජීවිතයග වන ගමන් අපිට පුළුවන්කම තිෙනවා මෙන්න මේ ආකාරයට අපේ ජීවිත නිරවුල් කර ගණ්ඩ අවශ්‍ය කරන වැඩ පිළිවෙල අපේ තුළින් උපදවා ගන්නට ඒ සඳහා හැම දෙනාටම ශක්තිය, ධෛරය, වීරය, අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියර ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම සම්මා සම්බුදුසරණයි. ආකා සට්ටා චවම්මට්ටා දේවානාගා මහිද්දිකා පුුණ්ඥන්තන් අන්නු මෝදිත්වා චිරංරක්ංතුසාසනං චිරංරක්කංතු දේශනං චිරංරක්කංතුමං පරංති අද දවසේ මේ සේවාන යුක්තික ධර්ම වැඩසටහන ලක්වාසී ලෝවාසී හැම දෙනාටම ශ්‍රවනය කරඩ. අවශ්‍ය කරන විකාශන ජයකත්වය ජයට විනාලිකාව තුළින් ලබාගෙන කරතු කරන්නේ සරත්හා නිමාලි සොයිසා ඇතුළු දියනියන්ඒවගේ චන්දන හා නිල්මිනි කන්නුවා අරත් දියනය හා පුතුන් දෙදනා කියලා සඳහන් කරලා තියෙනවා. සුජවත්වාසය කරන සිරු දෙනාට මාශිල්වාදය කරන්නටත් මේ පරලෝගයායට පුුණ්‍යන ෝදධනා කරන්නටත් ලක්වාසි ලෝකවාසි සිරුදනාටම උතු ධර්මයාවවබෝධවේවාගෙන අරමුණෙන් තමයි පින්නන්ත පිරිස කටයුතු සම්පාදනය කරන්නේ. ඉතින් අපි වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු එම දායකත්වය දරන පින්නන්ත දරුවන් වගේම සුජිවත්වාසක හැමදිනාටම නිදුක් නිරෝගී චිරජීනේ ලැබේවා. කරන කියන සියලු කටයුතු සාර්ථකවේවා දරුවන්ගේ අධ්‍යාපනටයුතු ද සියලු කටයුතු තාම හපත්තාආකාරයෙන් ස්ට සිද්දේවා ලැබී තියන දුක්කරදර දුරුවේවා ලැබෙන්න්නට තියෙන දුක්කරදර දුරේවා කාායික මානසික සුවේ ලැබේවා සසර වසනතා කල් කිසිදු පාපමිත්‍ර ඇසරකටත්නො ඒවා කල් අනිිත්‍රස්ශ්‍රේම නිබන්ධව නිරතුරුව ලබෙන්න්නට මේ ධර්මදානමය පු් කර්මය, කල් යානමිත්‍ර දාන පුුණ්ඩ කර්මය හේතුවේවා කිය ප්‍රාර්ථනා කරමු. ඒවගේම ඒත්තන් වෙනුවෙන් පරලෝගාව සිලු ඥාතිමිත්‍රා දිිනුතුමේ පින්න මොදන් මේේවා. ඒ හැම දෙනාමත් සුගතියෙන් සුගතියට පත්තේවා අවසානය උතුම් නිවනිින් සැනසේවා කිය ප්‍රාර්ථනා කරමු. ර්මස්තවනයකර හැමදිනාටම තුම් ධර්මාබුදය සඳහාම මේ ධර්මස්්‍රණ මේ අනිසන්සේ හේතුවේවා කර ්‍රාත්ථනා කරනවා හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.සාතුසාතෝසා අපගේ ගෞරෝනය නමස්කාරය අපගේ ගෞරෝනය නායක ශවාමීන් වහන්සේ වෙත පුද කරමු. බ ත්ත ාත්‍යන්තර විපස්සනා භාවනා අධ්‍යස්ථානය වැවඩ ොඩම්තලාව දමගිරි අරන්හිසේ සනය යන ඔබේ නසනාදීපදී කමට්ඨනාචාර්ය විෙනාචාය විද්‍යාවේදී. අතිපූජනී ොඩි තුම්බර කාශ්‍යපසාමින් වහන්සේට නිදුක් නිරෝකී චිරජීපනය සැලසේවා දීර්කාවෂ සම්පත්තිය ලැබේවා කරන්න වූ ශාසනික සමාජීය මෙහෙවර සාර්ථක කරගන්නට අවශ්‍ය කරන සියලු ශක්තිය දහිරය ලබේවායි ප්‍රර්ථනා කරමෝ. සාතූසාතෝසාතු. දවසේද මෙමසේවා නියක්තික ධර්මදේශනා වැඩට සටහන ලොබපුරා විසරවාහැරීම සඳහා සැති විකාශණ දායකත්වය ගෙන කටයුතු කරන්නේ සලත්හා හිමාලි සොයිසා ඇතුළු දියනියන් එවගේම චන්දන සහ නිල්මිණ කරුණආරත්න දීනිය හා පුතුන් දෙදෙන විසින්. එසේ නම් මේ මෝතේදී එසල්ු දෙනනාට ආරාධනා කරනවා ගෞරුනය ස්වාමිල්වහන්සේ වෙත පරිෂ්කාර ධර්මයන් පෝජා කරන්නට සේලුම දෙනා සාධකාරයක් පවත්වමු. සාතූසාතුූසාතුූ. සාතුසාතුසාතු ජීවිතය සෑම අවස්ථාවක දීම ජීවිතය ගැන සතන්නට ගතකළ අදකීම් නිවර්ධයෝ විශ්ලේෂණය කර ගනිමින් ඉදිරියටට අධිෂඨාන් ශිලිව මුහුණදීමට අවස්ථාවක් ලැබෙනවා. අද දවසයේ දව්දාාවනේ එවැනි අවස්ථාවක. ඒ අවස්ථාව ඉදිරි ජීවිතය සාර්ථ කරගන්නට සිලු දෙනාටම ආශිර්වාදයක්ම වේවා. එසේ නම් අප තවත් දවසක මේ උතුම් සද්ධර්ම දේශනාව සමගෙන් හමුවමු. ඔබ සිලු දෙනාටම සම්මා සම්බුදුසරණයි.